සර්වඥන් වහන්සේ දෙතු ධර්මයේ එකම විමුක්ති රාජ්‍යයෙන් අසවා ධර්මයක්. මහා සාගරය විශාලයි. මහා පොළොවට වඩා සාගරය විශාලයි. ඒ විශාල සාගරයේ කොතනින් දින බිඳුවක් ගත්තත් කියන්නේ එකම රාජ්‍යයයි විමුක්තියයි. ඒ වගේ සර්වඥ දෙවිසිට බුද්ධ දෙවිසිට ශ්‍රී සද්ධර්මයේ කොතනින් දහම් සත්‍යයක් ගත්තා ඒක කියන්නේ නිවන් ඒක නිසා දැන් අපි මේ මාතෘකා කළ අනුත්තරීය ධර්ම දේශනයේ තුලින් අපට නිවන් රසින්ද ගන්න ලැබේවා කියලා විශ්වාස කරනවා. කේතිමාන භික්ඛවේ අනුත්තරයානි මානි අනුත්තරීය ධර්ම පයක් ඇත. කතමානිච්ච ඒ පය කවරක්ද? දක්ෂනානුත්තරිය දැකීමෙන් උතුම් දැකීම තමයි දක්ෂනානුත්තරිය. සරණානුත්තරිය ඇසීමෙන් උතුම් ඇසීම නම් වූ සරණානුත්තරිය. ලාභානුත්තරිය ගැදීමෙන් උතුම් ලාභය ලැබෙන ලාභානුත්තරිය. සික්ඛානුත්තරිය ඉගෙනීමෙන් උතුම් ඉගෙනීම ලැබෙන සික්ඛානුත්තරිය. පාරිසද්ධානුත්තරිය උපස්ථානයන් අතරේ උතුම් උපස්ථානය ලැබෙන පාරිසද්ධානුත්තරිය. අනුසතානුත්තරිය ශීතීනෙන් උසස්ම ශීතීනෙම ලැබෙන අනුසතානුත්තරිය. මේ තමයි අනුත්තරිය ධර්ම හය. මේ කෙටි මාතෘකාව තුළ කරුණු හයක් අපට පහදා ගන්නට තියෙනවා. සරුවඥන් වහන්සේ එකක් පහදා දුන්නා. දක්ෂණානුත්තරියන්ට පතන් හොති. මේ දක්ෂණානුත්තරිය කියන්නේ දැකීමෙන් උතුම් දැකීම නම් කුමක්ද කොහොමද? මේ ලෝකයේ ඇතැතේ අත පිනවල නොයෙක් දේ දකින්න යන සතුන් දකින්න යන ජාගපාව යාලක යන්නේ ඇතුන් දකින්න සතුන් දකින්න යන අක්ෂරන් දකින්න යන යාන වාහන දකින්න යන පොතුන දකින්න යන උයන් දකින්න යන එවාගේම අලංකාර හෝටල් දකින්න යන අලංකාර මාළිගා දකින්න යන අලංකාර පෙරයක් මේ සාමාන්‍යයෙන් එලතුන් ගැන ආදී දක්වන පෙරහැවල් බලන්න යනවා. නාසි සංදර්ශන බලන්න යනවා. මේවා බලන්න යාම ලොකු කියනවා. නමුත් ඒක අනුත්තරේ වාගේ නෑ. මක් උසාවද? මේ නිදිදාන. විදර්ශනාඥාන ලබන්නේ හේතු වෙන්නේ. මේ විදාවකාරය. සාමර නැතිකලේ හේතුක් නැති කරන්නේ හේතු වෙන්නේ. මේ නිරෝධාය. සර්වාකාරයෙන්ම ප්‍රේතයන් නැති කිරීමට හේතු වෙන්නේ නැහැ. නැ උපසමාවේ කෙලෙසන් සංසිද්ධවක් වේද හේතුවක් නොවේ. නැ අභිඥාවේ ඒ කියන්නේ විශේෂ නුවණින් ආදි සත්‍ය දැකීමට හේතුවක් නොවේ. නැ සම්බෝධාවේ සතර මාර්ග සතර ඵල ලබන්නේ හේතුවක් නොවේ. නැ නිබ්බානාවේ සියලු දුක්ඛාවේ සංසිද්ධීම වූ නිවන පිණිස හේතුවක් නොවේ. යම් කිසි දෙයක් නියත සද්දෝ නියත තේමෝ ඒකන්තගතෝ සද්ධාව පිහිටුවාගෙන ගෞරවය පිහිටුවාගෙන ඒකාන්ත අභිචාරය සිටිය දරාගෙන බුද්ධ රත්නය දකින්න යනවා. සංඝ රත්නය දකින්න යනවා. සිල්වතුන් වහන්සේලා දකින්න යනවා. ප්‍රතිමා වහන්සේ දකින්න යනවා. බෝධි වහන්සේ දකින්න යනවා. දන්ත ධාතුන් වහන්සේ දකින්න යනවා. සර්වඥ ධාතුන් වහන්සේ දකින්න යනවා. එවාගෙම අසුබ දකින්න යනවා. මේ වාගේ දෙදෙන්න පුතාකේ පහළ වෙන ධාතුන්යා සඳහා ආසිතේ සද්ධා පිටුවාගෙන යනවා. මේ යාම මේ කාන්තයෙන් අනුත්තරිය දැකීමක් හේතුවක්. ඒ මොකක් නිසාද? සත්තාන විසුද්ධිය සිතේ පිරිසුදුනේ පිරිසේ දැකීම හේතු වෙනවා. සෝම පරිද්දවාන සමතිස්සනාවේ සෝපේ හා හැදීම සංසිදීමේ දැකීම හේතු වෙනවා. දුක්ඛ දෝමනස්සානං අර්ථධනාවේ දුක් දුන්න ඉක්මවා යාමතේ දැකීම හේතු වෙනවා. නිබ්බානස්ස සත්‍යකේනාවේ ඥාන සබිනාවේ සතර මාර්ග ධර්මයන් කෙතනාවේ දැකීම හේතු වෙනවා. නිබ්බානස්ස සත්‍යකේනාවේ නිර්වාණ ධාතුව දැකීම ප්‍රසාකාර කර ගැනීමත ඒ හේතු වෙන බැවින් එම දැකීම අනුත්තරීය ධර්මයයි අනුත්තරීය දැකීමයි කියන එක දේශනා සඳහන් කළා. මෙන්න තෝ මහ රහතන් වහන්සේ අපේ සරුවක් යන ගහන්සේ
සයිකලෙන්නේ මාස්කෙන් වාසි 29 වෙනි අපි මේ ඇතුළ පොරදාවතේ උයනට යද්දි දකින් ලැබුණානේ ශ්‍රමණ රූපයක් නේ වාසි කෙතේ නොමලා උඩ බිම නොමලා සුදු විසංගය අධිතරවා පාපය පොරේ එල්වාගෙන සතෝ සංසජාන කාර්යය දිනුවනේ තියනගෙන සාස ශ්‍රමණ රූපයක් දැක්කම එතකොට මුන්වහන්සේගේ සිතේ ලොකු ආභෝගයක් ඇති වුණා. එමක් නිසාද? ඊට පෙර අවුරුද්දක් තිස්සේ වාර තුනකදී සිතේ සංවේග ගන්නට දේවල් දැකලා ඒකෙන් සංවේගයෙන් තමයි සිටියේ. ඒ කියන්නේ වගේ වෘද්ධියක් දැකීමේ, රෝගාතුරයක් දැකීමේ, මුත්තරයක් දැකීමේ මාත්‍ර සංවේගයෙන් තමයි අවුරුද්දක් තිස්සේ ගත කෙරේ. ඒ ජරා රෝග මරණ ඉක්මවා යාමට ඇති හේතයන මාර්ගයේ අභිනිෂ්ක්‍රමණය කියන නාමක විචිතේ ආභෝගයක් ඇති වුණා. ඒ ආභෝගයේ නිසාමක දුරේ අන්න විසුද්ධිය සලක පරිජවාන සමසිත සමාවි දුක්ඛ දෝම නර්තාන අත්දනාය ඥාය සම්ජමා නිබ්බානස සත්‍ය කිරිය ඇතිනේ අනුසාර කොම ලබන සමාතු වුණා. එදාම සාමබතර කුමාරිය රූපන්න දරතේ නැතිව අනුමුක්‍රමණය කොට අනුමාන අනුමිතිය දෙකයි වුණා. හත් දවසක් ප්‍රීති සැපයෙන් ගත කළා. අපි මේ දවසේ පිළිසුදා ගැදියා. ඊළඟ කුමාරියගේ ආලාර සාලාර උද්දසදා සුත්‍ර දෙකලයට වරින් වර ගිහින් සාකච්ඡා කළ සමගින් අර්ථ සමාපත්තිය කර්ක අවිඥායක දෙවියෝ. ඊළඟ දුක්ඛ රක්ඛාවට පටන් ගත්තා. මහා ප්‍රධාන නිදිරැද්ද අවුරුදු 6ක් මෙසේ විශ්වාසවන්තේ නම් අවුරුදු 36 සුජාතා සිටුදේවිය පිළිගන්නේ ඔකේ සිටු වළඳන ස්වප්නය බ්‍රාහ්මතුමා පිළිගන්නේ වූ කුසතමේ පියාට පිළිගෙන හේ මහා රෝහින් වාසයේ නැවේ තිබුණු මාගේ ගමන් කොට නැගෙන විදිහ බලා මේ කුසතම අතුරුව තැන තරණදිනු 14 රියන් විදසාර ඇති වාසනාවන රුදව මා පරාදයේක ප්‍රෝත්සදා සම්මා සම්බුදු වුණා. මේ බුද්ධත්වයේ කියන උතුම් අවස්ථාවට තමයි අර දර්ශන අනුස්තරය වුණා නේද? ඒ දැකීම අතිශයින්ම රෝගිනාත් වුණා නේද? මේ භෝමුලදී මේ කල්ප කෝටියක් තරම් ගන්න ඉස්සේ චිත්ත සංසාරයේ වත කරගෙන සිටියාලු 1500ක් පමණ මේ කෙනෙක් මල සම්පූර්ණයෙන් සෝදා විසුද්ධියටපත් වුණා. සෝකය ශරීරයේ සම්පූර්ණයෙන්ම නැති කළා. දුක්ඛය දෝමනසේ සම්පූර්ණයෙන් නිවීම ගියා. සතර මහා ධර්මයන් කලඥානපත් වුණා. සාන්ත නිර්වාණ ධාතු සාක්ෂාත් කරා. සමන්වාසේ ත්‍රිවිධ වාක්‍ය දෙපරතාවට කළා. එවන් මේ පින්තු මහණැති කොලිට උපතිස්සදේ කළේ. කොලිට උපතිස්සදේ සතුටාවේ සාරි පුත්‍රේ මහා මෞර්යයන් අද සෞඛ්‍යයෙන් වහන්සි. මේ දිනම වහන්සේ සංවේ පරිද්දාගට කුමාරලකට සයිදෙන්න ආවේ අපේ සතුටක් ගන්න අවශ්‍යුගේ විශ්වයල. මේ දින එක දවස උපාන්නේ. එක දවස නම් ලැබුණේ. එක දවස අතුරු කියුණේ. එක දවසේ සීල මංගල සතුටු සිද්ධ වුණේ. මේ දින නැවත හිරවිලි සිටියා 250 250. මේ දෙන්නා තරුණ වයසේදී මේ දෙන්නේ සිරවලට උගදගෙන යොම විනෝදයෙන් ගත කළ අතර වර්ෂයක් පාසාම සියක් සද්දයක් මූල්‍යයේ සැලැස්වෙන ගිරන්ද සමන්දි කියන නාට්‍ය සංදර්ශනය බලන්න පුරුදු වෙලා සිටියා. මේ නාට්‍ය සංදර්ශනය සැබැවින්ම දර්ශන අනුස්තරිය නෙවෙයි. නමුත් මේ දෙන්නෙක් දර්ශන අනුස්තරියක් කරගත්ත කොහොමද? වර්ෂයක් පාසා මේ දෙන විශාල ප්‍රමාණයක මුදල් වැය කරනවා මේ නාට්‍ය සංදර්ශනයේ. සෑම දිනෙම කලෙවි කෙලි විශාල ප්‍රමාණයක් එකල සපයාගෙන මේ නළු නිලියන්ට පැහැ දෙනවා. සමීපයන පැහැ දෙනවා. කනවා බලනවා ප්‍රීති මාත්‍රේ අස්සල සංයනා සංයා වේනවා. මේක අවුරුදු 50 වලට උනා. ඒකවල මේ දෙන්න සංකාරයේදී විමුක්ත කරගෙන ආව සත්‍යා මහාන්තකාර විතා යෝනිතුන මනස්කාරයෙන් කල්පනා කළා. මේ නටන නළු නිලියෝ, මේ ගායන ගායකයෝ, මේ බලන සියලු දෙනාම විනාඩි විනාඩි
තත්ත්වයෙන් තත්ත්වය ජනාවට යාමියක මරණයට ඇදගෙන යනවා නේද? එවන් මේව අවුරුදු 100ක් යන් විස්තර ඒ සියල්ලම මෙතනින් ආතර නැතිව වනාතු විසිරිය යනවා මේ ඔවුන්ගේ කර්මාරෝප විසිරිය යනවා නේද? මේක තමයි විස්තර දෙයක් නේද මේ නැතිනේ ගැනීම විනෝදයෙන් මාත්පොලසන් ලැබීම මේවා විස්තර දේවල් නේද? මේ කාර්යයේ අර මරණ තුනක් ඇතිගෙන සැලිතාවල් සිද්ධියක් නේද? ඒක මේකෙන් නැට සුදුම සංකල්පනාවක් ඇති වුණා නෝරට වැටුණා. එයින් ගෙන මේ නාස්ති සංදර්ශනයේම සමන්නේ දසනානුකරයක පළවගත්තා. අන්තිමේදී සංගයේ අවසානන් ළඟ සැරිගෙන එතන නිවනක් නොමැති බැරි මුළු ජාන විද්‍යාවේ සිතාරා ඇවිත්තා. වර්ෂ ගණනාවක් සිටිය ඇවිත්තා. ඇවිදල ලබාගන්න ක්‍රියාගන්න බැරි වුණා නම් ජරා මරණයන්ගේ අපේ දුලු නිවන පෙන්වාගෙන කල්යාවේ සිර එක්තරා ගන්න බැරි වෙනවා. අපි බුදුන් අපි රාජ්‍යයේ තැන්වලට ගිහිල්ලා ප්‍රශ්න බලහම හරියට පොත් ගාය ඇතුවම දේව ගාමියන් වගේ තමයි උත්තර ලැබෙන්නේ. අන්තිමේදී මේ ජෙන් ආපතු මුලක්කාමේ කැරිලා දෙන්නම ප්‍රතිකා කරලා මේ ලෝකෙ විශ්වෙන්න බෑ. අපි නැවතත් යමු. දෙන්න දෙනමින් යමු. කාකරයි කල්‍යාණ මිත්‍රයෙක් ලැබුණොත් දෙන්න මේක තියෙන්නේ එකම දවසේදී මේ දෙන්න අපිට තුනක්. මේ රජගහනුවර සමිතියේ මේ දෙන්නගේ රාජ්‍යයේ රජගහනුවරට ආසන්න තැනක්. නාලන්දාව රජගහනුවරයි දුරස්සමානේ අඩුපාඩු ඇදෙන්නේ සතතුම් පහක්. ඉතින් මේ දෙන්න අතරේ උපතිස්සේ යන්නේ අපේ සාර පුත්‍ර මහරහතන් වහන්සේ උපතිස්ස සමින්දාවේ කියන වහන්සේ සදුනාවට ඇතුළුලා යනකොට ගියම් ගියම් ගාමී පිළිතුරා රබිනේ අත්තිගේ මා අරහතන් වහන්සේ දකින්න ලැබුණා. මෙතෙක් කල් කවදාකවත් ඔය වගේ සැහැදි රූපයක් දැකලා නැහැ. ඔයෙක් මේ සිංහිය ක්‍රමයන් දැක්කා. මේ වගේ සැහැදි රූපයක් දැක්කේ උනාගේ වගේ බම් යාකමගේ අතේලා දුන්නේ ඇති. වාදිතේ ගැලීමක් උනාකට නැහැ. කියනවා ගන්නේ මහා මනාතිහි. සුතුලේ ජනේ අදතරා බෙන්න. හේතුව ගමන් කරනවා. මොකදාන්ත ප්‍රයත්නෝ කෙල්ලේ දෙනවා. පස්යෙන් ගියා මෙරණ උතුමන් ළඟ නුවරට ඉතිලා අහන්න තෝරගෙන පස්යෙන් ගියා. තවකන් හවසේ පිළිසිඳා ලබාගෙන ගහක් වලට ඇවිල්ලා ගම් බල ගන්න. මේ උපතිස්ස පරිචාරණයන් වහන්සේ කියන්නේ ඇරෙන ආත්මයන් හරවා දෙන්න. ආත්මයන් හරවා දෙන්න චන්දරා ගත සමාධි දෙන්නේ අප දෝමනය කරන්න දුන්නා. වරදන තුරු සත්‍යයෙන් ඉන්නේ පවන් සැලෙ. කතන්නේ ධම්මාවේ අවසානයේ පාත්‍රයක් ඉලකන ශෝධන පිසුතුල ලැබුණා. තාතන් වහන්සේ දැහැටි වනදන මොදෝනේ කියලාන් පස්සේ ඔබ ගෞරව සම්ප්‍රයුක්තව කතා කරා. ස්වාමීනි උභාන්සේගේ ප්‍රයත්න සාර්ථකයි. උභාන්සේ ඉන්ද්‍රියන් බොහොම ප්‍රසන්නයි. ස්වාමීනි උභාන්සේ ගුරුවරයා කවුරු ස්වාමීනි? උභාන්සේ තාවේ සිද්ධියෙන් දෙස්වාමීනි කියේ සැපයයි. මේ රහතන් වහන්සේ කියවා මේ පරිද්දාගතියෝ බුද්ධ ශාසනයක පට හැන්නේ වැඩි කතා නැතුව කෙටිම උත්තර දෙන්නේ ඔය කියන ඉතාලනේ ඒවමම නවක පරිද්දේ නම් මේ සාතුරු වාසේ ගෞතම සාතුරු මුන්ද්‍රයන් වහන්සේ මම වහන්සේ සිස්සේ කියලා යාත දේව ස්වාමීනි මේ ගෞතම සිද්ධාර්ථ ගෞතම සාතුරු මුන්ද්‍රයන් වහන්සේ දේශනා කරන ධර්මයේ දිලා මට අවසර ලැබෙයි. යාතස්ව මම මේ නවක පරිද්දේ දිග දේශනා කරන්න මම සමත් නැහැ. නෑ ස්වාමීනි මම මොහොත් කිව්වේ කියයි. වම කිව්වේ කියයි. මට පුළුවන් එක කියලා ගුණේ කියන තේරුණා. ඒ නාමයේදී අතිගම අරහතන්ව පිටම දාසා වන්දේශනා කළේ. මම මෙතනදී බාගතිස් වැඩි දිනක ඔබ දන්නවා. යේ ධම්මා හේතු භගවා හේ සං හේතුං තථාගතෝ ආම ඒ සංකේයෝ නිරෝධෝ ඒ මං වාදී මා සමයෝ ධම්මා හේතු පදවා යම් ධර්මයෙන් හේතුවකින් අත ගන්නා ලද නම් ඒ සම් හේතුන් තථාගතෝ ආහ ඒ සල ධර්මයන්ගේ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළා.
දේශාංශ යෝනිවරු ඒ හේතුන්ගේ නිරෝධයක් දේශනා කළා. හේමං වාදී මහා සරණෝ මහා සරණෝ අපේ ශාස්ත්‍ර ග්‍රන්ථයේ නෙමෙයි දේශනා ඇතිසේක කියලා ධාතක අනාපත දේශනා කළා. ධාතක අනාපතෙන් දෙකක් එන්නේ කොට ඒක සිය දහස් ගුණෙන් වටාගත් මේ උපතිස්ස පරිම්‍රාජිකයන් වහන්සේ දහස් අස්සයි ප්‍රතිවන්දිත සෝවාන් මාර්ග ඵලයෙන් අමාන අදිවන් ආවෝද කළා. ලඟනන සාරි කරලා කියන විස්තරාගත නැති නැහැ. තුන් එකක් ප්‍රදක්ෂිනා කරලා මම මේ මිත්‍රයා සමග එනවා කියලා පොරොන්දු වෙලා පස්යෙන් පස්සේ තියෙන තේමාවේ පස්යෙන් පස්සේ ගෞරවයෙන් ගමන් කරලා ආකාර කළ සමබ්‍රීත්‍යය කොහොමද පරිඳාගේ කියනවා සම්මුඛ වුණා. උදාහරණයක් මේ ධාතාව ප්‍රකාශ කරනකොට ධාතාව තමයි හතර ඇහෙන්නේ කොතනද? ඒ කොහොමද පරිඳාගේ කියන වහන්සේද සෝවාන් මාර්ග ඵලයන් ආවෝද කළා. දැන් මෙතන පැහැදිලි වුණා නේ අර සාන්ත ඉරියව්යෙන් හැදෙන කරන සෞර්ධිකයන් වහන්සේ කියන්නේ අසජි මහා රහතන් වහන්සේ ගැතිනේන දස්සනානුත්තරයක් වුණානේ. ඒ දැකීම නිසා සත්කාරණ විසුද්ධියා විසුද්ධියට පත් වුණා. රෝග පරිචරණ සමතිස්සනාවේ රෝග පරිචය ඉක්මවන මාර්ගයට පත් වුණා. දුක් දෝමනසාන මක්ඛදනාවේ දුක් දෝමනසාන්ති දේවයට පත් වුණා. ඥානසතුල මාර්ගයේ මාර්ග ඥාන පරිණාම ලබන්න සමත් වුණා. නිබ්බානස සත්‍යදේයයේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න සමත් වුණා. මේ දෙවෙනා වහන්සේ තමයි දිවියේ 250 සමග බුදු සසුනේ කැරි වුණා. 250 ශ්‍රාවක පිරිසේ 1000ම රහත් වුණා. එනම් උපතිස්ස පරිඳාලිකයන් වහන්සේ ළඟින් සිට සතුව දෙතිස්ස වූ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ නවම්පුර පතරස්වා පොහොදාසේ රහත් වුණා. රංගේන කෝලිත පරිඳාලික ළඟින් සිට මහමුගලන් මහරහතන් වහන්සේ දවස් 8 දෙක රහත් වුණා. දැන් මේ සියල්ලට හේතුනේ දර්ශනානුකරණය නේද? කිමෙතු මහණෙනි මහා කාසුත මහරහතන් වහන්සේ වටිනා දැකලා කතා කළා නෙමෙයි ධනහරණ නෙමෙයි වටිනා දැකලා කුලදරුවෝ 1000 දෙනා පරිදිල සෞඛ්‍යමය සතා මහරහතන් වහන්සේ පත් වුණා. මහා කාසුත මහරහතන් වහන්සේ කිසිලක් නැතිකියා සම්බුද්ධ වෙන්නේ. මේ චන්ද්‍රගුප්ත රහතන් වහන්සේගේ ගැතිීමේ සමන කුලදරුවෝ 1000ක් කෙනෙක් සැදීව රහත් වුණා. ඒවර මෙහි වර්ගය. චන්ද්‍රගුප්ත රහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක් ශ්‍රීගුප්ත රහතන් වහන්සේ ගැතිීමේ සමන ගදාමයේ පාතු කුලදරුවෝ 1000ක් කෙනෙක් සැදීව රහත් වුණා. ශ්‍රීගුප්ත රහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වන්නේ ධර්මාශෝක රජතුමාගේ වැඩ සිටි මහා ධර්මදාසික රහතන් වහන්සේ සැලැවේ ධාතව සමාපත්තියෙන් යදී දවසකදී ධර්මාශෝක රජතුමාගේ ප්‍රවලුරු කිස්ස කුමාරයා උපරාජකතුමා ලක්ෂයක් කෙනෙක් සමග මොහොතගෙනීමේ නිවනාන්තයේදී ඒ අනුව දතුන් ලැබුණ මේ රහතන් වහන්සේගේ පිටුපස ඇතින් කොළාතු මිත්‍යාක් හදාගෙන පවන් කරනවා දැක්කා. මේ දැකීම නිසා මොකද ඇති වුනේ? මේ ශිෂ්‍ය කුමාරයාට ශිෂ්‍ය උපරජතුමාගේ දුකන අහෝ ගුණතරම් ආස්වාදිය බුදු සසුනේ මහා දාසිරිය අපරඥන් දසනේවට වනසත්තු පානවලේ දුරුවා සිරුතුමේ තැනෙන්න වනසත්තුව තැන්කට උපස්ථාන කරනවා. මේ නිසාම ආපතු සජිවාසයේ දිවිල අභියාවද බහා තරලා මහා රජතුමාගේ වැඩ අවසරගෙන ඒ ලක්ෂයක් ක්‍රිතේකේ මහා ධම්මරාජිත මහා රහතන් වහන්සේගේ ශිෂ්‍යයන් හැටියට පරිදිල සෞඛ්‍ය සසාරා වුණා. කාලින්ග යුද්ධයෙන් මහා සංවේගයේට ධම්මතර පාක තුන් වහන්සේ මානසික දුකෙන් කැලිනු අතෝක රජතුමා දවසක් මහා විභාවේ මතු මහත්ලාගේ සක්මන් කරමින් සිටිද්දී සීනඳු කවුරෙන් ලක්ෂණ ලැබුණා අගෙන දුනේ ඇතින් වදින නිරෝධ සාමණේරයන් වහන්සේ. මේ නිරෝධ සාමණේරයන් වහන්සේ වදින වේලාවේදී මේ රජුවන්ට පුදුම සංකල්පනාවක් ඇති වුණා. අනිත් මිනිස්සු මේ පාර යනවා. වාදිකෙන් බලනවා, වෘදින් බලනවා, සත්‍ය පාද විපාර ප්‍රේනවා, කලකෙන් යනවා. විකීර්තව යනවා. මේ පුරා ස්වාමීන් වහන්සේ වාදිකෙන් බලන්නේ නැහැ, උදින් බලන්නේ නැහැ.
අතපය වෙනවා කියන්නේ බොහොම සාන්තව ගමන් කරනවා. ඉතුණා මේ රජුරුවන්ගේ වයසින් දෙන්නේ කුඩා වුණා මොනවා හිතේදී විසක් ගුණයක් ඇති පුර නිදානයක් වගේ ඇති සාකච්ඡා කරන්න ඕනේ කියලා ඇනිසෝද කියලා අහාම ගිය ගන්නාර පොඩි ස්වාමීන් වහන්සේ මේ ක්‍රමම කරගෙන ඉඳයි කියේ. ඉතින් ඇනිසයාගේ ආරාධනා කර ඇති බලන්නේ කියලා. තරමේ දේශයව ඉක්මනින් වාරකට දෙන්නේ ඉන්නේ. ඒ කියන ආරාධනා කරන ඇදී ජලුවා කිනේද කවුද? ඉතින් මේ රහතන් වහන්සේ අත්තාව දුරවස්සාමනේ මහන්සේ කිසි කලබලයක් නැතුව මාර්ගාවට වැඩිය. ලබේ රා රජු මහරජාණන් කල කිසිත් වස්නන්දලා අපේ වාඩි වෙන්නේ කියේ. එනනම් මේ හැමල දැළුව වටුකේ. මට වඩා වැඩි ස්වාමීන් වහන්සේ ඉඳන් කියලා කවුරුත් නැහැ. ඒ මොකද රාජ්‍ය වේදේක බෞද්ධයෙක් නෙමෙයි. නිලං යන දන් දුන්නේ. හතදාසක් තීර්ථ යන තමයි දන් දෙන්නේ ඒක අරිදි. මේ වෙලාවේ බින්දුවල සාමනේරයන් වහන්සේට මට වඩා ලොක්කෙක් මෙතන නැහැනේ. සිංහාසනයන්නේ. පද්දිනෝ පුදුරු වුණා. නවින්දා දැකලාම තමයි සිංහාසනේ. පස්සේ අපෙන් අල්ලගෙන නැන්දේ. කවිතුමා හිතුවා වයසින් කුඩා වුණත් රටේ වුණා කියන කේදයෙන් ශ්‍රේෂ්ඨාධිනේ විදලා මුළු ජනපුද්දීකේක අගරජ වාගෙන සිංහාසනේ වාගෙන සමත්වෝගේ කියන කේදයෙන් නිසා මේ විදලා පුදුමු වුණා. යදක ආරාධනා කළ ස්වාමීන් වහන්සේ ධර්ම බණ පරිලයක් මට කියා දෙන්නේ. මේ විද්‍යෝතේ සාමනීයයන් වහන්සේගේ නෙතේන්නේ තේකෙන්නේ නෙවෙයි. වාසුගේ ඕර ජාතියන බොහොම වැදගත්. නාතකේ මේ වර්තමාන කාලය බොහොම විශේෂයි. ඒ මොකද? අතෝර රජිරුවන්ගේ පියා බිඳුසාර. බිඳුසාර රජිරුවන්ගේ පුතුන් එකකේ එකෙක් කියන්නේ ඒ ලැබෙමන් පුතා තුමන. සුමන රාජකුමාරයා උපරංග හැටියට සේවය කරමින් සිටියේ. අතෝර රජිරුවන්ගේ යුද්ධයේදී සුමන රාජකුමාරයා මේ ගියා. උපරාජිරුව මේ ගියා. ඒ රජිරුවන්ගේ දේවියගේ පුතේ මේ දරුවා එතකොට හිටියේ. මේ දේවියට අප්‍රතිම වේලාවකින් මාළිගාවෙන් ගහන පාසකයන් ගිය. යනකොට කනෝල් ගමට ඉන්නේ වාස්න වාඩි වුණා. ඒ දරුවා නම් කරේ විද්‍රෝහ දෙකක මොන කාලයක සම්මිතා මේ දරුවා වාස හතේ නිකන් ඒ මෞතුන්ගේ මුදින් හදාවාදා ගත්තා ධම්මචෝ බොහෝම ගෞරවයෙන් ආරක්ෂා කළා වාස හතේදී මේ දරුවා මානේ නැකලසිය ඒ කියන මහා ධම්ම රත්නය මහරහතන් වහන්සේ සිහි රත්නය කැපිලා මේ දරුවා කරේ දෙකේ එකේ සුද්ධ බාහිර කොටගෙන ඒ නිර්ඥා සත්කලිකා දීපුරි ක්‍රියාඥාන සහිතව මහා රහත් භාවයට පත් වුණා. රහත් වෙනකොට ත්‍රිවිධක ධාර්ය වුණා. මුණාතේගේ පූර්ව ජාතිය යන බානකොට ධර්මවත්ක රජුෝයි දේවානම් පිටක රජුෝයි මේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ පූර්ව ජාතියේ ඒ කියන්නේ පසේ බුදුවරයන් වහන්සේ ඉන්න කාලෙට සහෝදරයෝ තුන්දෙනෙක්. මේ කාලෙෙන් දෝ තුන්දෙනෙක්. ඒ යදිමනා තමයි යදිනේ නිරෝධ සාමනේරියන් වහන්සේ. දරණා තමයි දේවානාථ ප්‍රතිපදිතමානේ ලංකාවේ. තුන්වැන්නා තමයි අශෝක රජුනි. ඉමේදී පූර්ව සම්බන්ධෙකුත් මෙතන තියෙනවා. ඉමේ වෙලාවේ නිරෝධ සාමනේරියන් වහන්සේ එක වර්ණපදයේ දේශනා කළේ ධම්මපදයේ අප්‍රමාද වර්ණ. රජතුමා කියා ඉතිහාස ස්වාමීන් වහන්සේ ඇති. මම බුදුදහමේ තේරුම් ගත්තා. මම අද පෙරවන් සරණ යනවා. මම අංගපදයන් සදා බෞද්ධයේ හැටියට කටයුතු කරන්න ඇතේවා. අද මතම් ගෝවාන්සේ ඇතුළු අසනමකට මම දාන්නේ. මම කියා කියන මම උපාධියන් වහන්සේ කියන්නේ. එහෙනම් තවත් නමද. ඒක මගේ ආචාර්යයන් වහන්සේ කියන්නේ. එහෙනම් තවත් නමද. ඒක සම්විච්චර නමද කියන්නේ. එහෙනම් තවත් නමද. සිඹාරය. පතුදා කිස් දෙනම වේස්ථානයක යන්නකොට මේම දෙමින් දෙන්නේ සංගරාත්නයේ වැඩි වෙන යදින 7000ක් සංගරාත්නයේ දිනකතා කඩිනේකේ ගමන කියන්නේ. කොතෙන්ද බුදුදහම කියලා දැනගෙන
සෝක පරිදේව ඉක්මවා යන්න හේතුවක් වෙනවා.
දුක්ඛ දෝමනස්සානං අත්ථධනාවේ දුක්ඛොන්නත් ඉක්මවා යන හේතුවක් වෙනවා. යා යා සාධිගාරාවේ මාර්ග ඥාන පරිඥාන ආරම්භ හේතු වෙනවා. නිබ්බාන සත්‍ය ක්‍රියාවේ සාංශ නිවන් සාක්ෂාත් වූ සදන් හේතු වෙනවා. මේ සවරණ ක්‍රමනාම බුදුබණ ඇති. එක ඇතන දේවල් අතුරෙන් එකක් නැති වෙන තමයි බුදුබණ පදයක් ඇති වෙන්නේ. මේ බුදුබණ පදයක් අහනවා කියන එක දුන්න දෙයක්. කල්ප කෝටි ගානකින් වාසන නැති දෙයක් තමයි මේ බුදුදහම. බුදු කෙනෙක් පාන වෙන්නට මොන බුදුදහමක් ලෝකයට ඇති වෙන්නේ. අනිත් පාරවල බුදුදහමේ තිබුණ අසාබෝධ කරගන්නේ නැති නිසා දේශනා කරන්නේ නැති වෙනවා. එනිසා මේ බුද්ධෝත්පාද කාර්යයන්ට බුදුදහම අහන්න පොදු කුත්තියි. එනිසා ධාතක් කරේ තිබුණා මේ ධාන නිරවණය කියන දේකට උනන්දු වෙන්නේ තෝරන්නේ. කිනුත් මහරහතන් කුදුම කියනවා විශ්වනාදාමී සාමණේර මහත්මයා නවයොදුන පාලම ඉන්දියා දීර්ඝවාපියෙහි ජාතක භානක දේශකයන් වහන්සේ නමක් දේශනා කරන වාසා දහසක් ඇති විශ්වන්තර ජාතක දේශන ආරම්භ කළා. මේ නවයොදුන පාලම ඉන්දියා සත්‍ය වේදයි. උනාගේ එළිදෙනකම් බලනවා. හැබැයි යන්නේ මොකද කරන්නේ? තලෙනි ගාතාවල් අන්තිම ගාතාවල් යන්නේ. නිමිති ඉතින් දේශකයන්ව අර විදේ පාණ්ඩේ බණව සම්තර නැගෙනකොට මේ පොඩි අමුතු ආදරයක් පටන් ගත්තා. මොකද එන රණ්ඩන්නේ? අනේ ස්වාමීන් වහන්සේ එක්තර දුරාවන්නේ බණ දෙක අරගන්නේ. මට බැරි වුණානේ. දෙහික නිමෙ ගියා මට පල්ලෙනේ ගාතාව නිකු ආකාරයෙන් බෙදලා ඇරෙන්නේ. එහෙනම් නම් ආදත් මම බල කියන්න තියෙන මේ දේශකයන්ව ආසේ මහත්ේ නොබ නැයිදලාසේ කාර්යවාදීකව මහා රෝහල්සන්තේ ඥාපදේ වෙන්නේ කරස්තුවා. අනේ මේ කුඩා ස්වාමීන් වහන්සේගා පිටනේ හෙල්ලෙන් නැතුව සමාන දෙකුණා වෙන කඩේට ඇතුවා. ධනාරණම තම වෙනකොටුගේ පාංගල 16ක් නයි සතුනන් දිට සෝවාන් ධාර්ම ඵලයෙන් අමාමහ දිවනා දොළු කළා. මෙන්න සමාන අනුත්තරිය වුණා මේ දෙක. ලංකාවේ ගලම්බ පිටකේන සේනාතරයක 59ක් වත් ඇතුවා. මේ මේ ස්වාමීන් වහන්සේලා මදා පාරේ පාරවට මා ආර්යාංග දේශනය පැවැත්වුවා. බොහෝ දෙනෙක් දෙක සිටුවා. අද වාගේ මේ සෑයට දේශනාවක් නෙමෙයි. ඊට දා යන්නේ මෙච්චර පටන් ගත්තාම පසුදා ඉව උදාවනේ දේශනා කරනවා. මේ දේශනාව බොහෝම සරුව සම්පූර්ණ දේශනාවක්. ඔය අතරේ තින්න පාටක විසුන් වහන්සේ නම බණ අඳිනකොට කෙනෙක් පිළිවිලා ඉඳගෙන සාලාවා. කාලාව පිටකත්තේ අභෝගකේන රුදකන මනැතුවා. සාත්‍රේ බණ අඳිනකොට දෙන්නේ පොළොකේ කැවිලා පාට දැක්කලා. ස්වාමීන් වහන්සේ බුද්ධිමත් කෙනෙක් නිසා මේ පොළොව අල්ලගත්තා. මේ ගලනවා. පොළොව අල්ලගෙන පදම් මේක දාලා ගැටලා ගත්තා. එළියෙන් නිකන් මිටගෙන බණ ඇසියේ ධර්ම කරුත්තේ මෙන්නත් සත්‍යඥාවක් වෙලා මම මේ අහන ධර්මයේ කල්පියාට නම් මගේ මේ විතරා නැවේ මාතය නාගේ අභිසාන රයෙන් කේ දරාගෙන බලන්න. අලියන් පාර වෙනකොට උනාසේ අනාගාමී මාර්ග පරිවන් ආවෝද කරා. ඉතින් එක පොළොවට දරාගත්තේ. බඳු කිරිස නැගෙන ගියාට පස්සේ ඉස්සරහට ගිහින් දේශ ගන්න ආකාර කියලා ස්වාමීනි මම ඉන්නේ නෑ මේ පිටක කියන පොරක් අල්ලගත්තා. මෙන්න හොරා කියලා දෙන්නවා පොරක්. පුදුමක පස්සමයි ඕන. එලක් නෑ මේ විදියට ඇති. අනේ ස්වාමීන් මේක කිව්වනම් අන්ත රසුණක් වෙනවා. එකක් මම ඒක නැගිටලා කාලවල වෙනවා. එකක් දේශකයන් මහරජේ දේශනේ නවත් වෙනවා. අනික මත් ලැබෙන්නේ තියෙන ආභෝගින ලැබී යනවා. දැන් මේ අන්ත රසුණ නැති වුණාම නම් ගහන විදියෙ කියලා මේ කතාව දෙහැරිය. මේ කුමන සිද්ධියක්ද? අර සමනාලෝචන විදිහේද? ශ්‍රද්ධාවෙන් බය නැති වෙන නේද? මැදියන් භාවනේ වෙලාවේදී මාතුලෙක් ඇවිල්ලා මේ කුඩා දරුවක දැක්කලා අම්ම බලන්නේ කියලා. අනේ මේ අම්මගේ කෙලේ සම්පාවක් ඇති කරගන්න නැහැ. හිතුවා සංසාරයේ අනන්ත ජාතවල
මගේ දරුවන්ගේ සම්පතියන් දැක කරන්නේ යන්නේ ඇති. නමුත් මේවාගේ බණ සභාවක් අහලා හිතා ගන්න ලැබුණේ මේ කාලේ මේ ධර්මයේ නරියන්නේ නම් මගේ දරුවා සුවපත් වෙන ගමන් ලැබේවා දරුවාගේ ජීවිතේ රැකේවා කියලා අනිත්‍යයෙන් බලනවා. අලියම් මේ වුණ බවතුමියේ සුවාන් දුනා. දරුවාගේ කැලේලා ප්‍රතිලා සාපිවාද කළා. දරුව මාගේ ධර්මයේ නරියන්නේ සාවි. මේ නරියන්නේ ධර්මයේ සත්‍යයයි. මේ සත්‍ය බලෙන් දරුවා මිනිස් බතුන්වා කියලා සත්‍යාකරා කරගත්තා. දරුවා නිරෝධයේ නැතිකා. ඉතකට මේ දුරුම ආස්වාද නේද? එමත් මෙතරම් ශ්‍රද්ධා පිළිවගෙන බණැතිනේ වචනාසුන. මේ නිසා මේ බණැතිනේ දෙන්නේ සරණනුත්තරිය. හිමිතුන්හාර පිනවනේ අපේ සරුවක්යන් ආශ්‍රයේ ධම්මචක්කපවත්තන දේශනා රෝපාවේදී 18 කෝටියක් ධර්මයන් රහත්තුන අසංඛේ අපේක සෝවාන් වන අඥාපෝණ්ඩය ස්වාමීන් වහන්සේ ඇතුළු එමත් මෙතරද ඒ බණැතිනේ අනුත්තරයේ බණැතිනේ සඳහන්ලු එවාගේ මහා සම්මේති උත්තරයේ මහා මංගල සූත්‍රයේ හරභව සූත්‍රයේ සුවසක සූත්‍රයේ සම්මා පරිභාගෙන් සූත්‍රයේ චූල රාහරෝ ආදී සූත්‍රයේ එවාගේම චූල විනව සූත්‍රයේ මහා විනව සූත්‍රයේ මේ ආගේ දේශනාවලදී අසංසේ අසංසේ දැනීම පිළිබඳ අමාව නිවන් ආබෝධ කරගෙන තියෙනවා. ඔයාලේ විශ්වාසය සමාගමකදී අසංසේ දැනීම පිළිබඳ ඔයාලේම අසුභාව ධාතු දැනීම, විෂදාක දැනීම, විෂදාක දැනීම, අසලිත ධාතු දැනීම ඔයාලේ නිවන් දැක්ක පිළිබඳ අනන්තය බණ අහලා. අර ප්‍රියංකර මාතා ප්‍රියංකර පුතා වෙන්න අනුදමහා කරනාගේ හේතු දහම් ප්‍රවේගද සමන් වීගෙන ඒ ත්‍රේත දුක නිලෙන්නේ දෙතේ සෝවාමලා පෙත දුකේ මතුමුදුන කියලා හැදෙන්නේ. ගුණ බුදු මාතා වත්වාගේ බණ සභාවක් කරලා සෝවාමලානේ මේ නිසා පාදා මෙලොවදී සතුවාදීක ලබන්න පරලොවදී සුගති සම්පන්න ලබන්න හේතු වෙන බැරි අතනදී අතුරේ උතුම් නැතිම බුදුබණ ඇසීමයි කියන එක මේ කියන්නේ. දැන් අද මේ අවුත් සමවේදී සිමතුන නොලේ කියලා අහන්න ලැබෙනවා. මේ වහාම ලැබෙනකට අපි කලින් කියන අවශ්‍ය නැහැ. ඒවාට දේක කරන්න අවශ්‍ය නැහැ. අපි කරන්නේ තෝම යෝනිතුන් හරිතකාරයේ පොතක් පිටම් බාතකල් වගන්න. දැන් මේ සංගීත කරන අය, මේ ගීතිකා කියන අය, මේ හඳ, මේ වර්ණ යක්ෂණයක් පාසා සිඳි සිඳි දිවි දිවි යන අනිත්‍ය දේවල් නේද? අනිත්‍යයි නේද? ඇති වෙන නැති නිසා දුකයි නේද? කනකු කනකේ ලොකෝ අනිසා අනත්යි නේද? පිළිකුල් ගලේ අසුබයි නේද? මේ අනිත්‍ය දුක්ඛනා ප්‍රතිනම මේ සබ්බ තරංග මේ සබ්බ විපාකන කරන අය මේ සබ්බ තරංග විපාකන වෙන මේ යන්ත්‍ර උපකරණ එසියල්ගෙන දුක්ඛයි සත්‍යයි නේද මේ ඇති කරන දුක්නාව සමුදේ සත්‍යයි නේද ඒ දෙක නැති නිවන නිරෝධ සත්‍යයි නේද මේ හැදෙන්නේ මේ ආර්යක ඇතුළු මාර්ග මාර්ග සත්‍යයි නේද මේ වාගේ නුවණින් හසුරවනවා නම් පිට හැම වෙලාවෙම ඇහෙන දේවල් අපට සාමාන්‍යස්ත්‍රිය කරගන්න පුළුවන් මේකයි කාණානුත්තරී යන අපි කරගන්න වලම ලාභානුත්තරී. ලාභානුත්තරී නම් අඳුන්වන්නේ මේ ලෝකේ නෙවෙයි කියලා මේ ලාභ ලබනවා. පුත්‍රයන් ලබනවා, භාර්යාවන් ලබනවා, සංගීතීමුතු මැනේ කාලේ ලබනවා, දේවදුවන් ලබනවා, ඒක කඩන් ලබනවා. වාගේම නම්බුනාම ලබනවා, තීර්ථිය ලබනවා, මේ සැකී රක්ෂා ලාභ ලබනවා, මේ හැම දෙයක්ම ලබනවා. ඒ නබර කරන දෙයේ මොකද සිද්ධ වෙන්නේ අයන්නේ මානසික කාර්ය නිසා ලෝභ දෝෂ මෝහාදී අනේකේ අපකල්ප ආවේ කෙලෙස් ආවේනවා කෙලෙස් යන්නේ කරේ සාහව වෙනවා කියලා නිදහස් අත වෙනවා නමුත් කාරුවක් කියන අප දේශනා කරන ලාභයක් මුතම් වේ ලාභය යම් කෙනෙක් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ කියන්නේ ශ්‍රද්ධාව පිළිවා ගන්න මෙන්න මේක ශ්‍රද්ධා ලාභය මේ ශ්‍රද්ධා ලාභය තමයි ලාභයක් අත්නේ හේතුකම උත්තරීතර ලාභය. ඒ මොකද? ශ්‍රද්ධා යන්ට ප්‍රමාණයන් සියලුම කුසලයන් ලැබෙන්නේ. ශ්‍රද්ධා ජාතෝ උපසංකරණ දී ශ්‍රද්ධා විචා කෙරුවන් වෙතේනවා. උපසංකරණතෝ සායිපාද දී ඥානනයට තේනවා. පරිපාතන්තෝ සෝතං හෝදා දී ඥානනයට තේනින් දෙතවත් නමාගෙන යමක් ආගන්න බලාපොරොත්තු වෙනවා. ඕක තෝතෝ ධම්මං සුනා කීවේ දෙවන් නමාගෙන බුදුබණ අහන. සුත්තාන ධම්මං ධාරේ කීවේ අතෝ ධම්ම ප්‍රතිකේ ධාරා ගන්නවා. දතානං ධම්මවනං අත්තං පරිණා උපපරික්ෂ කීවේ අතෝ ධම්ම කට නුනේ නෙමෙයි කරේ.
අසුම පරිච්ඡේදෝ ධම්මා නිඥානං කමති දාන්තද විපස්ස කරන්න කරන්න රැඳෙන්න පටන් ගන්න ධම්ම නිඥාන සංඛ්‍යාසති ඡන්දෝ ජායති ධර්මයේ රැඳෙන්න රැඳෙන්න මේ ධර්මය අනුගමනය කරන්න සංඥාවක් නැක්කත් ඇති වෙන්නේ රාගයෙන් ඡන්ද දාත උත්සාහ කිරීම ඒ සම්බන්ධ උත්සාහයක් ඇති වෙනවා උත්සාහ විශ්වාස තුනෙදී ඒ සම්බන්ධ සමාන පොත්කද තුනක මේ ධර්මය අනුගමනය කරන්න පුළුවන් කියලා කියලා දැනලා තෝරනවා බලනවා තුනේ එකක් හදා තියෙන්නේ එකේ තුනේ කරලා හේතුන් අරගෙන මට මෙච්චර පුළුවන් කියලා කියන්නේ මෙච්චර පුළුවන් වැඩ කරගන්න කියලා හේතුන් අරගෙන ඊට උඩ අදාළ ජීවිතය වගනවා වයිසත්ව පාණිතිය පරණ සත්‍යයන් සත්‍යකාරෝටි එකේ ඉඳන් මධ්‍යමේ කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සතර මඟ නුවණින් ආબોධ කරගන්න. පඤ්ඤා කියන අතුරෙන් දෙපාර්ශ්වයේ ඊළඟ සත්‍යයේ නුවණින් එක ආબોධ කරගන්න වටා ගන්නවා මම මෙච්චර ධර්මය ආબોධ කරගත්තා. දැන් බලන්නේ නිර්වාණ ආબોධයේ දක්වාම යන මාර්ගයේ මුල තැනින්නේ සද්ධාවයි. ඊට මේ ලෝක ධාතුන්ගේ සියලුම දේවල් වඩා උතුම්ම ලාභයේ සද්ධා ලාභය. දැන් වෙනත් වෙනත් දේවල් කෙරෙහි සද්ධා ලැබෙන්න පුළුවන්. අනිත් සාස්ත්‍රීය සාධන ගැන සද්ධා ලැබෙන්න පුළුවන්. ඒවත් සැබෑ සද්ධාව නොවේ. සැබෑ සද්ධාව නම් සත්‍නාත්‍රයේ කෙරෙහි දීකවා ගන්නා වූ පිළිගැනීමේ සද්ධාවයි. මේ සද්ධාව කියන්නේ කියන්නේ තේරෙන පිළිගැනීමයි. ජාති පෙරුවන් කරගෙනා කියන්නේ සද්ධාවෙන් පිළිගැනීම. ඒ පිළිගැනීම නිසා තමයි මේ සෑම කුසලයක් සිදු කරගන්න පුළුවන් වෙන්නේ. සද්ධාව නිසා තමයි නම් දෙන්නේ. පිළිගන්නේ. භාවනා කරන්නේ මෞඛ්‍යයන් නිවැරදි කරන්නේ වැඩි කියන්නේ සලකන්නේ වත් පිළිවෙත් පුරන්නේ බණාන්නේ ධන කියන්නේ එවාගෙන පින් දෙන්නේ පින් අනුමෝදන් කරන්නේ පස්වරෙන් වල තියෙන්නේ ප්‍රාණඝාතයෙන් වල තියෙන්නේ ශ්‍රද්ධාව නිසා අනුන්නාදායෙන් වල තියෙන්නේ විචාකාරයෙන් වල තියෙන්නේ බොරු කීමෙන් වල තියෙන්නේ සුරාපානයෙන් වල තියෙන්නේ එවාගෙන හේනෙන් වල තියෙන්නේ පරුෂ ධාතයෙන් වල තියෙන්නේ හිස් ධාතයෙන් වල තියෙන්නේ අනුගදේ සාකර නොකරන්නේ අනුගදේ ගැන මුදිතාව පුදවන්නේ ගාමීන අනු කෙරේ ප්‍රෝධීකයන් නොකරන්නේ විසුරු නොකරන්නේ සද්ධා මුල් කොටගෙනයි. නිසා සද්ධා බීජයන් කියලා බුදුහා කෘෂාදා වෙනවා. සද්ධා වායේ තවාතුන බීජයක් වාදී. සද්ධා හත්තන් කියලා කියනවා සද්ධා වායේ සම්පත් ලබා ගන්න අටක් වාදී. සද්ධා ගංගති පාතේ මියන් කියලා කියනවා නිවන කියන්නේ මාර්ගෝපකරණ සංකරන්නේ සද්ධා වේලේ. එනිසා මේ විදිහේ සද්ධාව සද්දේ මෙහිත්තන් කියලා කියනවා සියලුම උතුම් වාස්තු වල ශ්‍රද්ධාවයි මේ නිසා ශ්‍රද්ධා පිහිටුවා ගන්න ඕනේ ලාභයක් ගැනීම ඒක ලාභා නොත්‍යයි ඒ ලාභය නොත්‍යය නිසා සත්‍යාන විශ්වදියා සංකාමයේ ත්‍රිපිටු කර ගන්න ලැබෙනවා ශෝක පරිද්දවන සමිතේ ක්‍රමාවේ ශෝක හැදින් ඇලි කියන ඉක්මවා යන්න පුළුවන් වෙනවා දුක් දෝමනසාන අත්තරමාවේ කායික දුක් මානසික දුක් ඉක්මවා යන්න හේතුවක් වෙනවා ඥාන අභිධර්මාවේ සතර මාර්ග ඥාන කර්මයන් ලබන්නට හේතුවක් වෙනවා. නිබ්බානක සති ක්‍රියාවේ සර්ව දුක්ඛයන්ගේ සංසිඳන වේනේ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න හේතු වෙනවා. ඊළඟට සතරෙනි කාණේ සිතානුත්තරී. සිතානුත්තරී නම් මේක නෑදෙන්නේ. මේ ලෝකේ බොහෝ දෙනා බාහිර සිතිවිත සාක්ෂි ඉගෙන ගන්නවා. බුද්ධ කාලේ තිබුණ ආර්ථික සිතිවිත, කාරිසිතිවිත, ධම්මිකිතිවිත, කාරිසිතිවිත යමිනේ ගන්න මොන ආදාරන බාහිර සාත්‍රු සාතනවල දේවලු ඉගෙන ගන්න ඒ කියන්නේ අන්නේ සාත්‍රු සාතනවල ධර්ම ඉගෙන ගන්නවා ප්‍රතිපත්ති ඉගෙන ගන්නවා සීල වෘත් ඉගෙන ගන්නවා මේ ඉගෙනීම අනුත්තරී ඉගෙනීම නොවේ එයින් අර කිසිදා විවාහ නිරෝධ දුක සමාධි ආදී සත්‍ය කිසිකේ ලැබෙන්නේ නැහැ එයි සිද්දේන්නේ ලෝභ ආදී අනුත්තර ධර්මයන් යටි දුරු වීමයි සංසාරයේදී කියනවා යම් කිසිකේ සංඝා හේතුවා ගන්න ගෞරවය සීක්වාගෙන වාක්‍යයේ සීක්වාගෙන බුද්ධාගමෙහි සීලයෙන් ගන්නවා සමාධියෙන් ගන්නවා ප්‍රඥාවෙන් ගන්නවා කොටින් කියනවා නම් බුද්ධාගමේ තේරුම් අරගෙන සීලාදී ගුණ පුරුදු කරනවා අභ්‍යාස කරනවා දියුණු කරනවා මේකෙන් ඉගෙනීම තමයි උතුම් ඉගෙනීම වන්නේ ඒ සීල සමාදානයේ සීල ශික්ෂාව දියුණු කරගන්න සමුද භාවනාවේ සමාධි ශික්ෂාව දියුණු කරගන්න දර්ශනා භාවනාවේ ප්‍රඥා ශික්ෂාව දිනු කර ගන්න. මේ සීල ශික්ෂාව ඉගෙනීමෙන්, අධ්‍යයනයෙන්, අනුගමනයෙන් කියන්නේ මොකද කියන්නේ? සත්‍යාන විසුද්ධිය කියන ආත්ම විපෝදයේ සිද්ධ වෙනවා, සංඛාර විසුද්ධිය වෙනවා කියලා කියන්නේ.
වගේම සෝම පරිදේ ඉක්ම වයන්ද ඇති වෙනවා. දුක් දෝමනයන් ඉක්ම වයන්ද ඇති වෙනවා. සතර මාර්ග සතර ඵලයේ පරිණාමයක් ලැබෙනවා. සාත නිර්වාණාකෝ සාක්ෂාත් කරගන්න ලැබෙනවා. ඊළඟට සක්කින් කාලේ කාම කර්යයන් උත්තරී. ඒ කියන්නේ වස්තු නිවේ කිරීමේ උතුම්ම උපස්ථාන. ඒ ලෝකයේ රබින්ද සේවය කරනවා, සිටුවරුන් සේවය කරනවා, නැසයන් තුරුද සේවය කරනවා, බාහිර ශාස්ත්‍රීය සාධන වල පූජකවරුන් සේවය කරනවා. ඒ සේවය කිරීමේ උපස්ථාන කිරීමේ කිසි දෙයකට විරාම නිරෝධ නිබ්බාන ආදී අනුසස් ලැබෙන්නේ නැහැ. ඒ වාගේ බොහෝ දෙනෙක් තමන් දෙන්නේ ලැබෙනවා. සංසාර විජ්ජෙන් එකක් හේතුවක් වෙනවා. නමුත් සරුවක් යන වාසේ පාදා දෙනවා යම් දෙනේ ශ්‍රද්ධා පිළිතුරාගෙන ගෞරවයෙන් පිළිතුරාගෙන එවාගෙන ප්‍රසාදයේ පිළිතුරාගෙන බුද්ධ රාජ්‍යයේ උපස්ථාන කරනවා ධර්ම රාජ්‍යයේ උපස්ථාන කරනවා සංඝ රාජ්‍යයේ උපස්ථාන කරනවා සිල්වතුන් උපස්ථාන කරනවා වහන්සේලා පූජා සත්කාර කරනවා මල් කෙත්සන් හැමදෙනා විහාරය මේ සාර සංවාදයේ සකස් කරනවා බොහොම සකස් කරනවා කයිසේ වදනම් කරනවා සංග්‍රහයේ පින්වරේ පින්නේ පාඩකේ නාතේ විලානක් කරක් කියන්නේ සංග්‍රහ කරනවා මේවා උපාරි කර්යාවලියක් උපස්ථාන මේ උපස්ථාන කියන්නේ මොකද කියන්නේ අර මේ සදාන් කළා රමේ සංකාන සත්‍යන විසුද්ධියා සත්‍යාවේ පිළිසුදුවෙන්නේ හේතු වෙනවා එයා කියන්නේ සෝක පරිදේව දුක් දෝමනස්ය විස්මෝයන් හේතු වෙනවා සතර මාර්ග ඵලාභෝගයේ හේතු වෙනවා නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගැනීමට හේතු වෙනවා ත්‍රිකා උපස්ථාන අතරින් තුන් උපස්ථානයේ තුන් වන උපස්ථාන කිරීමයි. හයවෙනි කාරණේ තමයි අනුස්සතා නුත්තරි. අනුස්සතා නුත්තරි කියන්නේ සිහි කිරීම අතරින් තුන් නුත්තරි කිරීම. මේ ලෝක ධාතියේ බොහෝ දෙනා මේ දෙවි කරනවා. අමු දරුවන් ගැන සිහි කරනවා, දේවා දරුවන් ගැන සිහි කරනවා, යාන වාහන ගැන සිහි කරනවා, දුවන් පිටු කුමරු ආදී ගැන සිහි කරනවා, නම් නාම ගැන සිහි කරනවා, අතීතයේ දේවල් තුනේ ඇති සිහි කරනවා. ගෞරවණීය ගෞරවණීය දීතුආරණ දක්ෂිය දීතුආරණ ඒකාන්ත විශ්වාසයේ දීතුආරණ බුදුමුණ දී කරනවා ධම්මුණ දී කරනවා සතරුණ දී කරනවා සිල්ලුතුමුණ දී කරනවා මේ නිතිවිද සීකේ නාතරින් තුන්ව පිළිපදී නයි ඒ මාකුසාවේ ඒ බුද්ධ ගුණ ධර්ම ගුණ සාන්ද්‍ර ගුණ සියලු ගුණ මේවා සීකරන්න දී කරන්නේ චිත්ත සංකාමයේ පිළිපදී මෙලොවම තියෙන පුදුම අනුසාරක ගලාගෙන ඉඳ පටන් ගන්න. ඒ දීකන දීකන වාරයක් පාසාම චිත්ත සංකාමයේ පිහිටුවේ කොට වස්තු රූපය පිහිටුවේ රෝධ වස්තු රූපය. වස්තු රූපයේ පිහිටුවේ නිසා වේ ධාතුව පිහිටුවේ. වේ ධාතුව පිහිටුවේ සතර කාර්යයේ පිහිටුවේ ඇති නිරෝධී රූප කලාවක නිර පටන් ගන්න. සමාධිවා කොරණාදාන සහා සංකේතන. දැන් අද කාලයේ තේගාමනේ විවිධා රෝගදේ උදේ රෝගදේ ප්‍රත්‍ය රෝගනේ මේ කියලා මේවා සංකේතයේ තවා මේ නිරෝධී රූප කලාපෙදී මේ හේතු වෙනවා. එතකොට අපි කියන්නේ සැපෙන් නිද යනවා. සැපෙන් අවදිනවා. නබර කියන ලෝකෙ යනවා. දෙවියන් දා ප්‍රිය වෙනවා. මිනිස්යන් දා ප්‍රිය වෙනවා. දෙවියන් ආශාවක් සැලසෙනවා. එවාගෙම අභිආවද වසවිත ගිනි අමි මේ විපත් කරගෙනවා. මොහොමේ වාර්ණේ තහපත් වෙනවා. විදේ සමාන ශක්තිය වැඩි දියුණු වෙනවා. කොටින් කියනවා නම් මරණසන්න මොහොත දක්වාම තීන්දු මා ජීවිතයක් ගත වෙනවා. දෙලවමෙන් මෙසේ ලැබුණත් සතර ගාමනයේදී චිත්ත සංකල්ප නූපදින් දෙකේනවා. ඊට නිසිලු නොරන් දෙකේනවා. අද මොන දේ මුම්මරතක මාන්න බුද්ධිකෙ කෙනෙක් වෙන්නේ දෙකේනවා. එවාගෙම දුර්භාග්‍ය නොරන් දෙකේනවා. ඕම් වාසනාවන්ත පුණ්‍යවන්ත කෙනෙක් දෙකේනවා. උකුණුකන්තේ කල්යාණ මිත්‍රයන් ඉලා දෙනවා. යම් කාලයක බුදු කෙනෙකුන් පහළ වුණොත් ඒ බුදුවරයන් වහන්සේ සමන් වේක ප්‍රාරණින් දරිනවා. එවන් නිමින වාම ධර්ම ආගෝධ කරගන්න සමත් වෙනවා. මේ ආදී විශේෂාංගයන්ට මෙලවක් හරියක් ලැබෙනවා. ඒක ආකාරයක් කරනවා දේශනා කළා මේ බුද්ධ ගුණය ධර්ම ගුණය සාම ගුණය සීල ගුණය මේවා ආවර්ජන කිරීමේදී වෙන සත්‍යාන විසුද්ධියා
සත්ව සංස්කාර ශෝධනය සුද්ධියේ හේතු වෙනවා පිරිසුදුවේ හේතු වෙනවා වගේම ශෝක පරිදේවාන සමතිස්සනාවේ ශෝක පරිදේව කියන්නේ මේවා ඉක්මවා යන හේතු වෙනවා දුක් දොමනස්සාන මත්තරාවේ කායික දුක් මානසික දුක් ඉක්මවා යාම හේතු වෙනවා ඥාය අධිගමනාවේ සතර මාර්ග ඥාන පරිඥා ලබන හේතු වෙනවා නිබ්බානත් සත්‍ය විහාරයේ සාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම හේතු වෙනවා මෙන්න මේ විදිහට සරුවක් ගන්නා අර්ථයේ මේ අනුත්තරේ ධර්මයේ සවිස්තරව දේශනා කළා දේශනා කරන අවසානයේදී ධාතු තුනකින් මේක සම්පූර්ණ කරනවා යෙගස්සනේ වරං රද්ධා සමන නිත අනුත්තරං ලාභානුත්තරං රද්ධා සුඛානුත්තරේ රතා උපස්සිතා පරිඛරිවේ භාවයන්ති අනුස්සති ये ने तो ताकि कामुक्ता ने ते मन अमर से गानुना अपना भी ने कामुक्ता ने ते कामुक्ता ते कामुक्ता ने 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 ते कामुक्ता
ලැබුණා නම් ලාභානුත්තරයක් ලැබුණා නම් සිතානුත්තරයක් ලැබුණා නම් පාරිකාර්යානුත්තරයේ දිනිතා සිටියා නම් අනුස්සතානුත්තරයක් ලැබුණා නම් හේනම් මමක ගාමින මේ අනුත්තරයේ ධර්මහායේ හේන භූමියට නිර්වාණයට යන මාර්ගයක් වාට පත් වෙනවා අපමාගේ සමුදිත හේයත්ෝ එළම සිටි දිනෝනේ යුක්තව සතුටෙන් ජීවත් වන වේදවා මේක කැම සුදුසු නෝනින් කටයුතු කරන්න වේදවා ජීව සම්මතා ජීව සංවරයත් වේදවා මේ කාර්යයේ පැත්තෙන් සියක් සදුක්කා විරෝධයේ යම් කෙනෙකු දුක් නිරෝධය වෙනවා නම් ඒ සාංක නිර්වාණ ධාතුව සුදුසු සාගේ තමිනවා කියන එක මේ ගාථාවේ දේශනා කරලා දැන් අපි කලකා ගන්නු අපු එකෙන් මේ අනුත්තරයේ ධර්ම පිහිටුවා ගන්නට අපි මෙසිතේ අනුස්ථාන ඇති කරගන්නේ කොහොමද කියලා. අපි සතර පින්කල්ලා පින්කල්ලා හොර යක් දෙකක් සබාගෙන තියෙනවා. මේ යක් දෙකට අපි ආරාධනා කළ දෙන්නට ඕනේ මගේ දෙනකට දකින්න ලැබෙන හැම දෙයක් දෙන්න මට සුදා පිටින් යුතුව ඉගෙනුනේ මේක ලැබෙනවා කියලා අපි අට ආරාධනා කරන්න ඕනේ. අපි බොහෝ සතර පුතාල් කරලා යන කහන්න පුළුවන් විතරක් හැදී තියෙනවා. අපි දෙකම ආරාධනා කරන්නේ ඕනේ අවිචාර කරන්නේ ඕනේ දෙකමෙන් අහංදාන් ලැබෙන හැම දෙයක් දෙන්න මම කුසාවිත් පාර කරගන්න ඕන පාර වේවා කියලා අවිචාර කරගන්න ඕන. ස්වාමීන් වහන්සේ ලැබෙන හැම දෙයක් දෙන්න යෝනිකෝ මනිකාරේ පාර කරගන්න ලැබේවා කියලා අපි අවිචාර කරගන්න ඕන. ඒ වගේම අපේ මුළු ජීවිතේම සියල සමාජ පරිණාම ගුණ වැඩි ඇටේට පහස්වා ගන්න නුවණ පාර වේවා කියලා අවිචාර කරගන්න ඕන. එවගේම අපේ දැක දෙපා හේතුව ලක්ෂණේ සෑම උපස්ථානයක්ම සත්නාත්‍රයේ උපස්ථානයක් වේවා කියලා අපි අනිකාන කරගන්න ඕනේ. අපි නිින්දෙන් අපි ජීවිතේ නවතින හැම වෙලාවකදීම අතනක් නෑර ගන්න දේශනාවක් ආවේ අපේ සිතට බුදුගුණ දිනේවා, දානගුණ දිනේවා, සංගුණ දිනේවා, සීලගුණ දිනේවා කියලා අපි සිත ආරාධනා කරගන්නට ඕනේ. මේ වානුගමනයේ කිරීමේදී අපි ලබාගත මේ පුණ්‍යාත්මේ ජීවිතයේ සිරෙන් පුරවාගෙන අර පිරිණු කල්යක් වාගේ සිරෙන් පුරවාගෙන මෙලව කැමති වෙන මෙලව මඟ පරණව නොලබුදොත් නියම දක්වාම සුදුසුදාමී වේ භවයෙන් භවයට කැමති මා ජීවිත ගෙවාගෙන නමිත දුක් අනාත තෙලක්ෂණ තේසිනේ දුක්ඛාවේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සතර දුක් යම් කොට අදිරාම රසාන්ත නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු ප්‍රතිත්‍රි වෙනවා. ත්‍රිසාමයේ දායකත්වයෙන් අභිනව වර්තකාවේ තුලදී මේ ධම් ප්‍රදේශයේදී මේ නගර ප්‍රදේශයේ මේ ලංකා ප්‍රදේශයේ සිසුතනක ප්‍රාණ දායකයක් නම වේවා. සිසුතනක අභිනව දායකයක් නම වේවා. සිසුතනක කාම මිත්‍යාචාරයක් නම වේවා. සිසුතනක බොරුවක් නොකියේවා. සිසුතනක පුරා පානයක් සිදු නොවේවා. විකතනක තේලාම්බක් ඇති නොවේවා විකතනක කරුතක් කල්පබක් නොමාරුවක් නොවේවා විකතනක නිෂ්කල කතාවක් ඇති නොවේවා විකතනක අනුන්ගේ දෙයක ආසා පිළිමින් අවිජ්ජා පහළ නොවේවා විකතනක පිටිතනේ කෙරේ ක්‍රෝධ ඊර්ෂ්‍යා පහළ නොවේවා
किसी के निशुल्क नगानेवा फिर देना समिति दूर दान से धावना में कुशल अभिष्कार करते जैने उदाहरण करने वार्ता के उन्हें वार्ता पारमी वार्ता धर्म वार्ता वार्ता रंग वार्ता बाद अनुवादन अभिष्कार के लिए चुआ के नाते शासना करें जब नेते केला दुनिया तुम ने धाम कर सावन दूना मैं मित्रना मुझे साधारण कला वाली किसी के लिए नहीं के नेती हम निकाल सके क्या दूना के जब नेते से नाते में बने लेने दी अपने संतान तुले पाल रहे चित्त चाय चित्त भूत रूप उपादान रूप या ने नाम रूप धर्म किया ले ये एक है मैं इसमें आपसे यहाँ पाता सत्तो कमल का जन्म अवध पुराण ना में दिली दिली दिया अनुष्ठान ऐसे नेते में लेके निकल निकल चले चले ये कहर तो ना दूध खाई क्या मैं तो कहने के नतु में से मेरा अनाथ खाई फिरी फोन लाइन आसु खाई ये अमित तो दूध का ना के नाम और रूप किया ले फिर ने काम करते संसार के विपरीत नाम सदा हो युक्त जब इन दुख का अनुसार किया है ये जो कहते हैं ना आज वो नहीं जा रहे कहीं जो जो कहीं जो जा रहे युक्त कृष्णा और दुख के समझा अनुसार किया है ये जैसा मैं तो शांत निर्वाण जा तो निश्चय में विजय साधन के समतार में युक्त जाए निरोध साथ किया है यह नाम बोल कर गई मैं तो रहने तो है ने निन्या में है कि दास नाभिक के आप से युक्त रहने आर्य चाय सुनार के मार्ग साथ किया है अनंत परिमाण गुरु सके गुरु महाराज का महान सेला दिगु कला पुरो पारि में देने ये आर सत्य रोद कर लेने अजर अमर अमा महान गंग रविया चतुर दुख कारणे कोते तेरे दिन में निवास सांस नियो ने चले के बगावे बुद्ध पाते गुरु महाराज का महान सेला ते किसी तरह वचन सब संज्ञा से गौरवाकार समाग नमस्कार वेवा अपे जी के पूजा वेवा अपने